ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනා හිමියෝ අපවත් වෙති දෝව රජ මහා විහාරයේ සර්වඥ ධාතු පෙරහැර 204 වන වරටත් මහා පැලෑන පත්මාකර විහාරයේ අභිනවයෙන් ඉදිකළ මෛත්‍රී බෝසත් පිළිමය ගිරිතලේ මොග්ගල්ලාන චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත පැලඳවීම සම්බුද්ධ ශාසනයට මෙන්ම ලාංකීය සමාජයට අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරයේ හෙබ වූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනා හිමියන් අද අපවත් වුණා. අපවත් වන විට නා හිමියෝ 84 වන වියේ පසු වුණා. इदास नवसियतिस नवे वर्षे दिसंबर मस्से विसिवनदा दकुनु सरिलक दुडंपाल गुडामेदे जन्मलाभे लबो उन्वहंसे इदास नवसिय पनह वर्षे नोयंबर मस्से विसि पस्वनदा दुडंपाल चंद्र सिरि नविन प्रौर्जा दिवियट पातबुआ मातर निल्वला उदकुपके पसीमा मालकेदी इदास नवसिय हेट दिक वर्षे उपसंपदाव लबो मानाहिम्यान දදහස් 21 වර්ෂයේ ජූලි මාස 20 වන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත්වන්නේ ශ්‍රී ලාංකීය අමරපුර මහානිකායට ආලෝකයක් සපයමි. ශාසනික බෙන්ම සමාජීය මෙහෙවරයන් රැසක නිරත වූ මහනා හිමියන් ධර්මදර සුපේශුල ශික්ෂාකාමී තරුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශ්‍රී දේහයේ පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දනුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දුරන්දර අබිදජ රට්ටගුරු කලපලුවාව ගෝතම තපෝවනයේ ඇතුළු තදී ශාඛාගණේ සේනසනාධිපති කල්යාණි වංශ ශ්‍රී බංගීස වංශාලංකාර විපස්සනා කම්මඨානාචාර්ය මහෝපාද්‍ය අග්ගමහා පඬිතු අතිපූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනා හිමියන්ට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනා කර සිටිනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ගිරිතලේ සුදුගල් කන්ද ප්‍රදේශයේ දෙවන යුද හමුදා පොලිස් රෙජිමේන්තුව විසින් ඉදිකරනු ලැබූ මොග්ගල්ලාන චෛත්‍ය රාජනන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීම හා කොත පැළඳවීම පසුගියදා සිදු කෙරුණා. දෙවන යුද හමුදා පොලිස් රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඒ.එල්. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වූ අතර නුගේගොඩ පදිංචි එම්.ජී. අජිත් සමරසේකර මහතාගේ සහ ආර්.එම්. විමලා රණතුංග මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර තිබෙනවා. චෛත්‍ය ගර්භෙහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම මෙහිදී සිදු වූ අතර යුද හමුදා පොලිස් රෙජිමේන්තු නිලධාරීන් සහ බෞද්ධ සදහැවතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ऐतिहासिक दोव राजमहा विहारे सर्वज्ञ धातु महा पेरहर 204 वन वरटात पसुगियदा
වීදි සංචාරය කළා. දහවල් පෙරහැර විහාරස්ථානෙන් ආරම්භ කර උඩමළුව වටා සක්මන් කිරීමෙන් පසු රාත්‍රී පෙරහැර කුඹුල්වෙල මන්සන්ධියෙන් ආරම්භ කර දෝව රජමහා විහාරස්ථානය දක්වා ගමන් කළ අතර ඓතිහාසික දෝව රජමහා විහාරයේ පහත මළුවේ තැන්පත් කර තිබූ කරඬුන් වහන්සේට පුද පූජා සිදු කර ඉහළ මහලේට වඩම්මවා මංගල හස්ති රාජයා මත කරඬුන් වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව හේවිසි හොරණෑ ශබ්ද පූජා මැද පෙරහැර වීදි සංචාරය කිරීම සිදු කළා. පුස්පෝ පාර දැක්වීමට එක් වන ලෙසට වලගම්බා රාජ්‍ය සමී ඉදිව්වායයි සැලකෙන ඓතිහාසික දෝව රජ මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු මහා පෙරහැර 204 වන වරටත් මෙසේ වීදි සංචාරය කළා. රට සහ සබරගමු යන නර්තනාංග රැසකින් විචිත්‍රවත් වූ මෙවර පෙරහැර සඳහා අලියතුන් රැසක්ද එක් කර තිබුණා. ඌව මඩ කලපුව බිම්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කහත්තේ වෙල සිරිනිවාසනා හිමියන්ගේ මූලිකත්වයෙන් දෝව රජමහා විහාරාධිපති පූජ්‍යපාද විහිරයායේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව විහාරස්ථානයේ සදහැවත් දායකින්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙවර පෙරහැර පැවැත්තුණා. කොස්කොඩ මහපැලෑන පත්මාකර විහාරස්ථානයේ අභිනවයේ නිදිකරන ලද මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ බෙන්තර ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති බලපිටිය මහලදුව තරුණෝදයාරාමාධිපති පූජ්‍යපාද ආචාර්ය මහලදුවේ නන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිම වහන්සේ නිරාවරණය කළ අතර කොස්ගොඩ මහපැලෑන පත්මාකර විහාරාධිපති පූජ්‍යපාද නැහින්නේ පීරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රියානි චන්ද්‍රිකා මහත්මිය විසින් සිය මෑණියන් වූ රත්නාවතී විජේසිංහ මහත්මිය සිහිවීම පිණිස මෙම ප්‍රතිමාව නිර්මාණය කරනු ලැබුවා. මෙම පින්කමට මහා සංඝරත්නය මෙන්ම සදහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. සම්භාවනීය අමුත්තන්ට එවැගේම මාලා මහත්මිය, නීලා මහත්මිය, එවැගේ කුමාරණ මහත්මා, අසිත සිසීලී මහත්මිය, අරුණ කණ්ණංගර මහත්මා, උලුක්කුලම ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍යපාද කුරුවිට සරණසිරි ස්වාමින් වහන්සේගේ 33 වන ජන්මදිනයට සමගාමීව පින්කම් මාලාවක්
සංවිධානය කර තිබුණා. පසුගිය 14 සහ 15 යන දිනයන්හිදී මෙම පින්කම් මාලාව පැවැත්තුණා. රුවන්වැලි මහසෑයේදී 250කට අධික පිරිසක් සඳහා සීල සමාදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර නොච්චියාගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා වියලි ආහාර මළු බෙදා දීමත් මීට සමගාමීව සිදු කෙරුණා. මීට අමතරව නිසි පරිදි දානය නොලැබෙන ආරාම 10ක් සඳහා වියලි සලාක ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළ අතර රුවන්වැලි චෛත්‍ය ආරාම අධිකාරී පූජ්‍යපාද ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමින් වහන්සේගේ සහ උතුරු මධ්‍යම දෙදිසාවේ දිතික සංඝනායක එප්පාවල කිත්තරාමාදීපති පූජ්‍යපාද මහාමාන් කඩවල පීරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මෙම පින්කමට සදහැවත් දායකයින් විශාල පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුද්දිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුද්දිස් ටීවී Facebook පිටු ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.